වහන්සේලාගෙන් දවසරයි කාරුණික පින්වත්නි අද උතුම් පුරපසලොස්සක පොහොය දවසේ අපේ සංසාරගත පුරුදු වශයෙන් පොරුවක් වශයෙන් මේ පින්වත් පිරිස එදා අතීතයේ සංසාරවල ඉඳලම පින්වත්නි පසලොස්සක පොහොයට පෙහෙවත් සමාදන් වෙලා මේ ගෝර සංසාර ගමනින් එතර වෙන්න මාර්ගයක් සොයන්න ඕන කියලා කැප කරපු දවසක් තමයි පසලොස්සක පොහොය දවස. ඒ සංසාර හුරුවටත් එක්ක ඔබට තියෙනා වූ යම් යම් මට්ටමක මානසික දියුණුවත් එක්ක ඔබ තවදුරටත් මේ මාර්ගය දියුණු කරගන්න පෙර සංසාරවලටත් වඩා ඥානයෙන් යුක්තව මේ මනුස්සාත්මය ලැබලා තියෙන මේ අවස්ථාවේ මේ පොහොය දිනවල මේ වැනි ක්‍රියාවන් වලට සම්බන්ධ වෙනවා පෙරට වඩා ඥාන සම්ප්‍රයුක්ත විදිහට. අපි නිතරම ඔබට කියන දෙයක් තමයි මේ මනුස්ස ජීවිතයේ ලැබීම අතිශය දුර්ලභ දෙයක් වෙනවාද. මම ඔබට කියන මේ මනුස්ස ජීවිතයේ ලැබීම බොහෝ දුර්ලභයි. බුදුරජාණන් වහන්සේක පුදුම විදිහට විස්තර කරමින් පින්වත්නි පැහැදිලි කරනවා ඉතාම දුර්ලභ දෙයක් තමයි මනුස්සාත්ම භාවයක් ලබනු කියන එක. හැබැයි පින්වත්නි ඒ මනුස්සාත්ම භාවය ලබන එකත් දුර්ලභයි. හැබැයි බුද්ධෝත්පාද කාලයක මනුස්සාත්මයක් ලබන එක ඊටත් දුර්ලභයි. හැබැයි බුද්ධෝත්පාද කාලයක මනුස්සාත්මයක් ලැබුවත් උතුම් සද්ධර්මයක් අහන්න ලැබෙන ප්‍රදේශයක මධ්‍යම ජනපදයක ඔබට උපදින්න ලැබෙන එක ඊටත් දුර්ලභයි. පින්වත් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් උතුම් සද්ධර්මයන් ඔබට අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා කියන එක ඉතින් බොහෝම වටිනම ශ්‍රණ සම්පත්තියක් කරනවා. ඉතින් මේ පින්වත් පිරිසට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. දැන් ඔබට තියෙන්නේ තව යම් ප්‍රමාණයකට ඔබේ නුවණ සිහිය දියුණු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. පින්වත්නි අද ඔබ සාමාන්‍ය විදියට කල්පනා කරලා බැලුවොත් ඔබ අද මෙහෙම මේ ස්ථානයට පෙහෙවත් සමාදම් වෙන්න ඉන්න කොපමණ වෙහෙසක් දරන්න ඇද්ද, කොපමණ බාධකවලට මුහුණ දෙන්න ඇද්ද, කොපමණ දේවල් පසෙක දාලා අතහැරලා සම්මතය තුළ කොපමණ දේවල් අතහැරලද අද මෙතෙන්ට ඔබ එන්නේ නැත්තේ පෙහෙවත් සමාදම් වෙන්න. අපි මේක එතරම් නුවණින් හිතන්නේ නැහැ. ඇයි අපි එච්චර සියුම් විදිහට හිතන්න එතරම් දක්ෂ මදි නිසා පින්නවා. දැන් බලන්නකෝ ඔබ අද පෙහෙවත් සමාදම් වෙන්න මේ ආපු බොහෝ පිරිසක් ඊයේනේ ආවේ. එතකොට මෙහෙම දවස් දෙකක් ඔබ එහෙම අතහැරලා ඇවිල්ලා පෙහෙවත් සමාදම් වෙන්න කියලා එනවා කියන කොටම බලන්න ඔබේ ව්‍යාපාරයක් තිබුණා නම් ඔබ දවස් දෙකකට ඒක නතර කරන්න බැහැ. දූදරුවෝ නෝන මහත්තයලා අම්මා තාත්තලා ඥාති හිතයි සීන් ටික ඉන්නවා නම් ඒ ටිකත් අතහැරලා ඉන්න ඉපයි දවස් දෙකකට. ගේදුර ඉටමකටමත් අතහැරලා ඉන්න ඕනේ දවස් දෙකකට. ගම්පලාතත් සමහරලාට අතහැරලා ඉන්න ඕනේ දවස් දෙකකට. මේ නොකී ඒව කොච්චර තව තියෙද කියලා බලන්න ඕනේ. එතකොට ඔය සියල්ල දැන් ඔබ පරිහරණය කරන පිඟාන කෝප්පයක් තියෙන්න ඕනේ. ඔබ ඉන්න කාමරයක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට ඔබට ඇඳේ නැතුව බිම නිදියන්නම බෑ. එහෙත් දැන් ඇඳක් තියලාවිලා මේ ශාලා බිම නිදිය ගන්න වෙනවා. බලන්න ඔබ දන්නේ නැති වුණාට පින්වත් කොපමණ දෙයක් මේ දින දෙකට ඔබ අතහැරලා තියෙනද කියලා. ඒක ඔබ හිතන්නේපා සතහට මතහැරීම නෙමෙයි. අපි දැන් මේක මේ පුහුණු කරනවා, පුරුදු කරනවා. එතකොට දැන් මේ දින දෙකකට හරිවත් ඔබ පුරුදු කරනවා මේ අතහැරීම පුරු කරගන්න. මාසෙට දින 30යි. දැන් එක් දිනක්වත් ඔබ අතහරින්න පුරු කරනවා, පුරුදු කරනවා. දින 29ක් ඇලී ගැලී ඉන්නවා. එක් දිනක් පුරු කරනවා. එතකොට ඔබට තේරෙන්නේ 29කට 1යි. එතකොට ඔබට තේරෙන්නේ මේ යන සිස්ටම් එකට ගියොත් ඔබට මෛත්‍රී පුත්‍රජානන් වහන්සේගේ ශාසනය මේක කරගන්න අමාරුයිනේ. දැන් මේක ඔබ හිතන්න එපා. දැන් මේ ශාසනය පුළුවන්. මෛත්‍රී භාගතුන් වහන්සේගේ ශාසනය පුළුවන්. පුරුවට හිත වෙනස් කරගන්න එපා පින්වත්නි. ඔබ දරන කැපැසිටි ඔබ බලන්න. දැන් ඔබ දින 30කට එක දවසක්
ඒකත් එන්න බැරුව දඟලන කොක්කොන පිරිසක් ඉන්නවා බලන්න. ඒකත් අතහැර ගන්න බැරුව. ඒ කියන්නේ දින 365කටම අපි අතහරින දවස් කීයේ? අනේ 12යි. වැඩියෙන්ම අපි හුරු කරන්නේ මොකද්ද? අපි වැඩියෙන්ම හුරු කරන්නේ මොකද්ද? අතහරින එකද? නෑ. ඔන්න ඔබේ නුවණ තරමේට හිතන්න ඔබ වැඩියෙන්ම හුරු කරන්නේ ඇලෙන එක. වැඩියෙන්ම හුරු කරන්නේ බැඳින එක. කෙලෙස් සකස් වෙන එක තමයි ඔබ වැඩියෙන්ම හුරු කරන්නේ. දින 30න් එක් දිනක් විතරක් සම්මතයෙන් අතහැරලා පරමාර්ථමේ වශයෙන් අතහරින්න එකක් දින කරන්න පොඩි ට්‍රේනින් එකක් දෙනවා දින 30කට එකක්. අනිත් දින 29ෙම සම්මතයෙන් සිත්සේ දැඩිසේ බැඳිලා පරමාර්ථය වශයෙන් උත්බැඳී තමයි කටයුතු කරන්නේ. ඔබේ තියෙන බුද්ධියේ ඥානයේ තරමේ හැටියට ඔබේ ගැළවීම කොපමණ ළඟද කියලා නැත්නම් කොපමණ දුරද කියලා නේ ඔබටම තේරෙන්න ඕනනේ. මේන්නේ මේ විදිහට හුරු කර කර හුරු කර කර හුරු කර කර පුහුණු කර කර පුරුදු කර කර යනවා මේක පාරමිතා වෙනවා පින්වත් අතහැරීම. එතකොට ඔහම පුරුදු කර කර ගිහිල්ලා ඒ පුරුදු කරපු ගුණය බොහෝසේ දිනු වෙච්ච උත්මයෝ තමයි ලෞතුරා සාසනයකදී එකම බණපදේ ඇහෙනකොටම සම්මත බැඳීම් ටික මොකද කරන්නේ? එක සැරින් මත හැරලා දානවා පින්වත්. රට්ටපාල කුමාරයට බිනින්දෑවරු කීයක් හිටියද කියලා? මහා කාලට බිනින්දෑවරු 8ක් හිටියා. එතකොට දරුවෝ කොච්චර ඉන්නේද? ඒ සේරු එකම බණපදින් අතහැරෙන සම්මතයි. ඇයි ඒක සම්මතෙන් අතහැරලා එනව ලෞතුරා බුදුරජාණන් වහන්සේ වගේ ඇවිල්ලා පරමාර්ථ මේ වශයෙන්ුත් අතහරින්න පුරුදු කරන්න. බුදුහාඳුරුව දැක්ක ගමන් ඇති වෙච්ච මේ එක සැරේ හටගත් අතහැරීමක්ද මේ? නෑ පින්වත්නි. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ, සීකී වෙස්සබු බුදුරජාණන් වහන්සේලාගේ කාලේ, කපුසඳ කෝණාගමන බුදුරජාණන් වහන්සේලාගේ කාලේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ කාලේ, ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල අපි ටික ටික පුරුදු කරලා තමයි මේ ඇවිත් තියෙන්නේ. ඒක තමයි අපිට අතහරින්න ඒ පුළුවන්කම ඇවිත් තියෙන්නේ. ඒ අයට ඒකයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ එහෙම අතහරින්න පුළුවන්කම ලැබෙන. එතකොට තාම ඔබ ඔබේ හිත ඔබ අවදි කරලා ඔබ බලන්න. පින්වත්නි, දැන් මේ අතහැරීම ඔබට සම්මත අතහැරීමමත් යම් ප්‍රමාණයකටවත් කරගන්න පොහොසත් නම් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ උතුම් අවස්ථාවේ උතුම් ආර්ය ධර්මයක් අහන් ලැබිච්ච මේ අවස්ථාවේ මෙපමණසා විදිහට අතහැරීම ගැන උපදේශ ලැබෙන වෙලාවේ බැඳීමේ ආදීනවේ සහ දුක්ඛදායක ස්වභාවයන් විවර කරලා අහන්න ලැබෙන වෙලාවෙත් ඔබ සොයන්නේ ඔබ කැමති බැඳීමටම නම් යන් කවර කතාවද කොහොම වෙයිද හොඳට දරන්න මේ උත්සාහය තව තව දියුණු කරන්න. දැන් ඕක තමයි අමාරු එක. දැන් පින්වත්නි, කෙනෙකුට ගෙදර ඉඳන් අහන්න පුළුවන් අභිධර්මයේ ත්‍රිපිටකේ අනිච්ච දුක්ඛ ආත්ම පංච උපාදාන කන්නේ නිකන් අහන්න පුළුවන් ඊ ඇහුව කියලා එහෙම ලොකු වෙනසක් නැහැ. ගෙදරම ඉඳන් නෝන ළඟ තියන්, මහත්ය ළඟ තියන්, දරුවෝ ළඟ තියන්, රැකියාව ළඟ තියන්, ගෙදර ඉඳන්කට ළඟ තියන් අර සේරම අතහරම කියලා අහලා ඉගෙනගෙන චින්තාමය ස්වභාවේ හිතලා ඉතින් සතුටක් ලබන්න පුළුවන්. ඉතින් වින්දනයක් ලබා දෙනවා මං නැතහැරලා. මට මේක තේරෙනවා. එහෙම කී කියා දැන් කොච්චර රහතන් වහන්සේලා රහත් වෙලා කී කියා පුතුවම් මේ ලංකාවේ ඉන්නවද? මේ අමුම ගිහියෝ මේ කියන්නේ. රහත් වෙලා කියලා පින්නම්. කෙනෙක් රහත් වෙනා කියලා අපිට මොකටද තව තව තැන් වල ගිහින් කියන්නේ? ඒ එහෙම කී කියා මේ ඉන්නවා. ඇයි? ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ ධර්මයේ මෙහෙම ඉගෙන ගන්නකොට ඔන්න යාලට අවබෝධයි කියලා. හැබැයි යාලට පරමාර්ථමය වශයෙන් අතහැරීම අවබෝධ කරගන්න. පරමාර්ථමය වශයෙන් අතහැරීම අවබෝධ කරගන්න. මේ නිකන් අතහැරීම ඉගෙන ගන්න නෙමෙයි. පරමාර්ථමය වශයෙන් අතහැරීම අවබෝධ කරගන්න නම් සම්මත වශයෙන් අතහැරීම පුරුදු කළ යුතුයි. සම්මතයේ අතහැරීම පුරුදු කළ යුතුයි. ඇයි පින්නන්නේ
මේ කියන එකට මේ අහන බහුතරයක් කැමති නෑ මේකට. ඇයි පින්වත්නි සම්මතය තුල අතහැරියන් තමයි ඔබට ඒ අතහැරෙන එකේ අපහසුතාවය වේදනාව දුක්ඛදායකභාවය දැනෙන්නේ සම්මත වශයෙන් අතහැරියට පස්සේ. එහෙම අතහැරලා මොන ඒක දකින්ද? එතකොට එහෙම අතහැරලා වුණ සම්මත වශයෙන් අතහැරලා ආවට පස්සේ තමයි ඔන්න එතන ඉඳලා තමයි පින්වන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාව එන්නේ. අනිත් නැතුව පින්වත්නි මේ ඔය ගිහි වින්දගෙන ඔය ඉඳගෙන උහුම කරන එක යම් අවබෝධයක් එයි. හැබැයි මේක අතහැරලා දාන්න මේ තරම් එකට එන්න අවබෝධය මදි වෙන්න පුළුවන් පින්වන්නි. එතකොට දැන් අරම ඔබ අතහැරලා ආවට පස්සේ තමයි ආන්න ඔබට වේදනාව දැනෙන්නේ. ඒක දැනෙනකොට තමයි ඔබ ඊට දාලා ධර්මයේ ප්‍රගුණ කරගන්න ඕන. ඊට දාලා ධර්මයේ ප්‍රගුණ කරගන්න ඕන. එහෙනම් සම්මතය තුළ අතහැරීම සිදු කරලා තමයි පරමාර්ථය අතහැරීමේ ධර්මයේ ප්‍රගුණ කරලා අවබෝධ කරගන්න ඕන. එහෙම නැත්නම් ඔබට අතහරින්න ප්‍රායෝගික කරන එකක් නැහැ නෙවෙයි. නෝන අතහැරලා ආව කියන්නේ පාරාමිත ආවට පස්සේ තමයි අන්න නෝන නැති දුක පාළුව සාංකාව වේදනාව ඔය ටික දැනින්නේ ඔබට. අන්න එතකොට තමයි ඔබ සතියක් හෝ දෙකක් හෝ ඉන්නකොට තමයි අන්න එතකොට තමයි ඇවිල්ලා කියන්නේ අනේ මට ඉන්න බෑ ස්වාමී මට ඉන්න බෑ කොහොමවත් ඉන්න බෑ නෝන මතක් වෙනවා. දැන් එහෙම එහෙම කී කී අන්න එතකොට පින්වත්නි ඒ එහෙම නෝන මතක් වෙනවා කියලා ඉන්න බෑ කියලා කියනකොට පින්වත්නි අන්න එතකොට තමයි එයාට අපි ප්‍රායෝගික කරවන්න ඕන. දැන් ඔය සම්මතෙන් අතහැරලා ආවා. අතහැරලා ආවට පස්සේ තමයි දැන් මානසික බැඳීම මතු වෙන්නේ. නැත්නම් පින්වත්නි මානසික බැඳීමක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. බැඳී තිබුණු මානසීය බැඳීම මතු වෙන්න පටන් ගන්නවා. දැන් ඔබට නිකන් හිතන්නකෝ ඔබේ නෝන හරි මහත්තයා හරි තව කවුරු හරි එක්ක වෙනත් සම්බන්ධයක් තියෙනවා කියලා දැක්ක දැනගත්තොත් ඔබ දැනගත්ත වෙලාවින්දලාම පින්නෝදි පුදුම විදිහේ දුක් ටිකක් නෙන්නේ බැඳීම් ටිකන්නේ මතු වෙවි එන්නේ. අන්න එතකොට තමයි අර වැඩියෙන් මේ ටික මතු වෙලා එන්නේ. දැන් ওই වගේ ඔබ එහෙම දාලා ආවම පස්සේ තමයි ඔන්න ඒ බැඳිච්ච ටික ඔබට දැනෙන්න පටන් ගන්න. gedara ittinan kiyala thino ayyo panchupadanaskandhi dukai මේ පංච උපාදානස්කන්ධ ගන්න දෙයක් නැහැ මේක. මිරිඟුවක්, මේක කෙහෙල් කඳක්, මේක දීබුබුලක් ගන්න මුකුත් දෙයක් නැහැ. මේ කවුද කියන්නේ? අමු ගිහියා බොරුවට ගෙදර ඉඳගෙන මේ ගෑණි තුරුළු කරන් ඉඳන් මේ කියන කතන්දර මේ. හැබැයි දැන් අන්න එයාට අපි කියනවා රයිට් ප්‍රශ්නේ නැහැ. ඔයා නෝන දාලා එන්න ආරාමෙට පැවිදි වෙන්නම. ඇවිල්ලා අන්න දැන් ඔයා ඉන්නකො සතියක් දෙකක් තුනක්. දැන් ඉන්නකො මම නම් ඔය එන අයට කියන්නේ ආයෙන්න මුකුත් නැහැ ඇවිල්ලා ඉන්න මේ ශාලාවට ගත්ත එක දවසක්. මන් දන්න ඕනේ පින්නද ඔගේ සිස්ටම් එක. ඊට පස්සේ මම සතියකින් දවස් 8කින් විතර තමයි ඇවිල්ලා හන්නේ මොකද? තත්ත්වේ. එතකොට නෙච්චරම නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගෙදර මතක් වෙනවා හරියට කියලා. තා දවස් 3කින් විතර එනකොට මම ආයෙත් අහන දවස් 3කින් විතර නිකන් ඇවිල්ලා මේ අතු ගන්නකොට අර මේ මොකද තත්ත්වේ මේ මහා චණ්ඩි වීරයෝ පින්වත්නි. තිවෙන තැනම නැති වෙනෝ ස්වාමීනි මේ සියල්ල අනිත්‍යයි කියන මේ චණ්ඩි වීරයෝ රහත් නෙමෙයි සිව්පිලිසිඹියා රහත් ඵලයේ දරපු අය. ඊට පස්සේ 10 වෙනි දවස් විතර අහනකොට අනේ කඳුළු වැටෙනෝ හෝ ගාලස් දෙකේ මහරමුකු ස්වාමීන් වහන්සේ කියන කතාව නම් ඇත්ත තමයි පිච්චිලා යනවා. නෝන මතක් වෙනවා පිච්චිලා යනවා මට ඉන්න බෑ ස්වාමීනි කියනවා. දරුවෝ ගැන කියන්නේ පොඩ්ඩයි දරුවෝ ගැන එච්චර ලොකු මේ එකක් කියන්නේ නෝනයි මහත්තයමයි කියන්නේ. මං අහනවා යාළුවම තමයි ආ යාළුවා නම් වෙරි සිම්පල් ස්වාමීන් වහන්සේ බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානය පින්වත් මේ නිවනට හානි කර වෙන කිසිම දෙයක් නෙමෙයි. ගෑණියෙක් මිනිහෙක් ගෑණියෙක් කිරේ බැඳෙන බැඳීම තරම් තවත් බැඳීම බුදු ඇසින් දකින්නෙත් නෑ කියනවා. ඇවිල්ල මෙතන අඬනවා. අනේ පින්වත්නි මේ කී දෙනෙක් අඬලා තියෙනවද ඇවිල්ල. දැන් මං කියනවා දැන් දකින්න කර කියපු දැන් ආපු දවසේ මං එහෙම ආවන් ආපු දවසේ එයත් එක්ක ඩිංගක් ගැඹුරෙන් කතා කරමු කොහොමද කියලා. එයා ඉතින් කියන මහා දරුණු ටෝක් දෙන්නේ. මම හොඳයි කියලා ටික අහගෙන දැන් මම කියනවා ආන දැන් පංච උපාදානස්කන්ධ දුකයි කියලා දැන් දකින්න. හරි මේක කෙහෙල් කොටයක් විදිහට දකින්නක දැන් අරටුවක් නැහැනේ මේක වැඩකට නැති එක දැන් දකින්න. මොන්න දැකිල්ලක්ද ඒක කඩා ගන්න බෑ කොහොමවත් බෑ නිින්ද යන්නේ නැහැ කියනවා. ඊට පස්සේ තව කීපෙ මොකද කරන්නේ? අනේ යනවා ඔයාගෙන යනවා. හැබැයි මම ඔබෙන් අහන ප්‍රශ්නයක්.
Oya vidya itu dan menurut saya orang vidya itu orang itu tiap meter bana bawa nadi kerja kerja gitu ini dengan saya illa bana anawas meja kerana orang tiap meter mau beri makanan kian mukut terdia kerana pansi larak sahkan etik kerana dengan anda manusia etik ada usah kerana dengan manusia itu meja apa satu tu naik itu anda lah dia oya dengan agen kau itu stress dan digerita mau kisima perasaan itu ubah lagi ya villa meditation program orang sambandu villa, oya ramadan villa, dampendi villa, ini kekerakannya baru dibeli nukerin na ubah deh, ada ya villa, satu tuh nak puterin dalah, andalah ane swami ini mata beh, tayaragan lah beh, ane mama nanya na oya nakilan na, ya ada ubah deh stress deh, kau deh, andalagi ekena. Ais rest, ya pahatilu aman dekka mam bandila kiyal. Deng obat bandila kira dana? Nee, nee. Mien shoka api hondo upasu kyo api honda ya nee. Api kike obe em tanin lakun dada tanin inno. Arya deng keli me ane ar prayu ke utteriya kawa ane mam bandila. Matami kata ragan nee. Ba, uduhan rukiena dharma onno ke. Apa yang matamu katakan kerana anda memang kedirian gira pau tak kekwagi kiyu kiyu hidup kita, viterai. His porti lagi goal ek tamai mam bilati. Muni bila mukikat nemi bilati muna. Apa yang mereka prayuk kerana mata ber, ekni sano na mangai awa. Apa yang unna minyak ubatnya pada daddy stress type. Stress terhunde. Ia villa. Ay bagil kia nemi. Ya kiyu mukod. Prasni dekala. Prasni dekala. Apa prasni reject perhane keragannya, ya itu biriya, madhi, sihiya, madhi. Hebe, ini ya metenah failno agiya. Ya itu deng, gila nona tak kinnno. Ya agi hite dengnya itu deng mambi bandi lagi ni ke. Ane mege, netu mambi riham diila ni ya. Pudu me bandi iman. Deng unu bana padaya keno ready, ke swamin wadi nama kieno. Kieno kotor me atahari me kieno kotor me. Anne dengnya, o golu kalpana kira, mama atahar lah, mama atah. Ya kalpana kono utarin ni me ya kalpana. Ite hati ya, mungkin burut. Ani miki ina teh rima ni miki bandilan itu ini kela ya hitet ama ya nama. Deng ya ada tau koror ikan ikan ya villa dois segat dino ayu apitte teh rima. Ya kal dano miki ani partapal borua. Oya teh rima ni miki ini mana teh rima ti ini kela. Ay, eh mukung ya kaya mangu kapra ayuk kerlay mang besa gangga tepinan. Mata gahag mang gahag ini kaya mata pinan nbe. Mana penagat tabuh kuati. Gunet penagat ta. Antam mem penagat ta, tentang kahagini yang nama, awuna awu gitu, kahagini kaya penagat ta yang tentang kiel kira. Ikan ni, itu runa kini kata, nene ait me hinau lamakau tuchau pahatu, gih gitu rata kahangal awu gitu, macam ini, bentar bentar mau penna. Hebei penna ta, ya ikap puhunwa keranda nendahari. Mau kerja naik? An balang. Itu kotor. Enam deng me sahasan itu la yamik tem me nanti la inna me swami nanti no me vidya itu kini mahandama kuran ne. Oye tiga seru atahar level la pinwat ni. Meten tuila anda anda hitiya. Dan meten tuila anda inno ane matan orang matak keno inna me back iki anda anda itu. Siurar inna itu. Anda anda we inno ane daru matak keno matan inna back gejor matak keno inna back. Anda anda we inno. It opal rasa Sesuatu dengan itu, sesuatu ya, ya, tapi perasaan itu dekat dengan, ya, itu bukannya itu, tapi minta mai dengan me kata itu keran ni, dengan ubat itu hemat kerjakan, ane berani, dengan ubat ini apa itu muka itu, suami ni ane ubuan sila kau maru bata hari makarai gudewinuku itu ubat tapi danden nang kuti hadra dinding, adu paru salak sana, ikeng apit me pet tergoda danuku, ikeng apit goda danuku, hemat gede aida, ane, hemat gede aida, hemat aida, mungkin ini teriun, teriun ni. Nah, bina di mana? Oh, tiernama tu. Dan making kian memang gigi dari nama bahama kian ni kan ini. Gigi dari ini kan pulang budhi itu ini yang matte makai inna mah. Bayi laksa kita ekke ni kutuat teh meru. Hei, bina make tamun dakinya tanah itu inno. Ini dakinya tanah itu inna bidihak nanti unut. Apa itu make awa bodh kerakan na amaru ya. Ika ini, itu orang api tamu-tamun, api yang make itu orang yang tamahara itu make pilihan hitin ni, ne? Orang muka kita pun ada ni, obeh hita, obeh heming, adi ni kerja balan nabo, make leis dia, netam budra janan mahansi, kian ni balan nabo muka dekial, nona terla mahatya, terla daru, terla menek, buduma dayak. Mesa asalnya maha praknya wanita itu mai kaudah sarikutto uttamiyo
සාරිපුත්තු උත්තමයන්ගෙන් අහනවා භික්ෂුන් වහන්සේ නමක් කියලා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ ශාසනයේ තියෙන අමාරුම දේ මොකක්ද? ඔන්න බලන්න. ශාසනයේ තියෙන අමාරුම දේ. දැන් ඔබෙන් ඇහුවොත් මේ ශාසනයේ තියෙන අමාරුම දේ මොකක්ද කියලා ඇත්තටම ඔබ දෙන උත්තරේ මොකක්ද? මොකද්ද? ඔබෙන් ඇහුවොත් මේ ශාසනයේ අමාරුම දේ මොකක්ද කියලා ඔබ හිතන්නේ මොකක්ද? ඔබ හිතන්නේ මොකක්ද? ඒ මොකද්ද? ඔබ හිතන්නේ පින්වන්නේ රහත් වෙන එක තමයි අමාරුම එක. එහෙම නැත්නම් සෝවාන් වෙන එක තමයි අමාරුම එක. හිතන්නේ මංගිකටම අනේ රහත් වෙන එක තමයි මේකේ අමාරුම දේ. අනේ මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මේ ආයුෂ්මතුනි මේ ශාසනයේ අමාරුම දේ ගිහිගේ අතහැරලා පැවිදි බිමටපත් වෙන එක තමයි අමාරුම එක. ඔන්න බලන්න. අමාරුම එක. අපි හිතන්නේ අපින් අහනකොටම අපි හිතන්නේ අනේ සෝවාන් වෙන එකම තමයි අමාරු. රහත් වෙන එකම තමයි අමාරු. හැබැයි දැන් පැවිදි බිමටපත් වෙන එක. දැන් එතනදී මේ පැවිදි බිමටපත් වෙනවා කියනකොට මේ රැකියාවක් ගන්න යන වැඩ පිළිවෙලක්වත් දේශපාලනය කරන යන වැඩ පිළිවෙලක්වත් මේ එක එක මොන ඒවට කරන එකක් නෙමෙයි පැවිදි වෙන එක. පැවිදි වෙනවා කියන එක වෙන මේක. මොකද ආරණ්‍ය සේනාසනේ කොයි හරි ඇවිල්ලා තමන්ගේ විමුක්තිය පිණිස ඒ කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරත්තාය. මේ සියලු දුක් ප්‍රහාණය කර ගැනීම පිණිස මේ කටයුතු කරන්න තමයි සිවුරිල්ලන්නේ කියන එක. ඒ සඳහා එතකොට මේ සියලු දුක් ප්‍රහාණය කරන වැඩපිළිවෙලට අවතීන. දැන් මේක මහණුන පළියට මහණු හැම කෙනාම සියලු දුක් ප්‍රහාණය කරලද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න නෙමෙයි. දැන් ඒ වැඩපිළිවෙල ප්‍රායෝගික කරගන්න අන්න ඒ අදහසින්. දැන් ඒ අදහසින් ආරණ්‍ය සේනාසනයකයි පැවිදි වෙනවා. හැබැයි පැවිදි වෙලා එයා ඉන්නවා. හැබැයි තමරට අපි ඉන්නවා එයා පැවිදි වෙලා ඉන්නවා. හැබැයි ඉඳලා එයා ඒ ගුණධම් පුරන්නේ මොකක්වත් එහෙම නැහැ. නිකම්ම ඔහේ උදේ දෙන දානේ දවල් දෙන දානේ වළඳලා ඔහේ ඉති අතුපතු ගාගෙන ඉන්නවා. පින්වත්නි ඒක ශ්‍රේෂ්ඨ නැද්ද? ඒත් ශ්‍රේෂ්ඨයි. ඇයි? අපි හිතන්නේ වෙන පැත්තක්. ඇයි ශ්‍රේෂ්ඨ කියන්නේ? මෙයා අර තියෙන සම්මත බැඳීම් සේරම කඩලා ඒ බැඳීම් කඩලා සම්මත බැඳීම්. එතකොට බලන්නකෝ ස්වභාවය. එතකොට ඒ සේරු අතහැරලාවිල්ලා අන්න මෙයාලඟ වෙනම ගුණයක් දිනු වෙනු වේ අතහැරපු ගුණයක් තියෙනවා. අම්මා අතහැරලා තාත්තා අතහැරලා නෝන මහත්තයලා අතහැරලා දූ දරුවෝ අතහැරලා ගේ දොර අතහැරලා රැකී රක්ෂා අතහැරලා ඥාති අතහැරලා යාළුවෝ අතහැරලා ගම්පලා අතහැරලා ඒ ගුණයක් මෙයා තුළ දිනු වෙනවා. එහෙම දිනු වෙනවා. එතකොට පින්වත්නි එහෙනම් අන්න බලන්න මේ ශාසනය තුල අපි මේ මොනවා හරි ඇත්තටම අවංකවම වැරදි දෘෂ්ටි වලින් තොරව පින්වත්නි අපි ස්වාධීනව මේ ගමන කරගෙන යනනම් අපි යම් මට්ටමකට මේ අපි පිළිබඳව අපි විශ්ලේෂණයක් කරගත යුතුයි. ඒක ඔබේ තියෙන මාන්න මත හෝ උද්දච්චකම මත හෝ ලොවට කියන්න බැරි නම් අන් අයට එහෙම පේන්න සලස්සන්න බැරි නම් ඔබ තනියෙන්වත් ඔබ අධ්‍යයනය කරන්න. ඔබ තනියෙන්වත් එහෙම අධ්‍යයනය කරලා බලන්න. ඔබ කවුද කොහොමද මොනවද කරන්නේ එහෙම කියලා බලන්න. එතකොට තේරෙයි. හැබැයි මේ පැවිදි වෙච්ච කෙනෙක්ගෙන් මේ පොඩි අඩුවක් දැකලා පොඩි දෙයක් දැකලා එහෙම එයාලා ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඒ ඔබට පේන එළිය ටික. වෙනවද එයා කොපමණ දැන් ශාසනේ අමාරුම දේ පැවිදි වීම. ඒක කරලා තියෙනවා. එතකොට ඊළඟට දැන් පැවිදි වීම අමාරු දේ කියන තැන පින්වන්නේ ඒ එතනම තියෙන මහා විශාල ගුණධර්ම ටික දිනු වෙන. විශාල ඇයි පින්වන්නේ අර සියල්ල අතහැරලා මෙහෙ එන්න ඕන. එතෙන්දි අතහැරීම එතනින් සම්මත අතහැරීම අතහැරලා එතකොට පරමාර්ථ මේ වශයෙන් හිත තුළ ඇති වෙන අතහැරීමේ දුකට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට පින්වත්නි තමන් ඒ පැවිදුණාට පස්සේ ගුරුවරයෙක් යටතේ ඉන්න වෙන්නේ. දැන් ඒ ගුරුවරයා කියන දේවල් වලට වැඩිහිටියයි කියන දේවල් වලට හික්මෙන්න වෙනවා. ඒ දේවල් වලට අවනත වෙන්න වෙනවා. යටහත් පහත් විදිහට කටයුතු කරන්න වෙනවා. එතන ඇති වෙන හික්මීම කෙබඳුද කියලා බලන්නකෝ ඊට පස්සේ. දැන් පින්වත්නි ඔබ මේක ඇත්තටම පිළිගන්න. ඔබ gedara ඔබට කන්න හම්බ කරලා දෙන ස්වාමි පුරුෂයටත් යටහත් පහත් වෙන ඔබ කැමතිද? එයා කියන දේවත් පිළිගන්න ඔබ කැමතිද? නෑ. චණ්ඩි නෝනලා ඉන්නේ චණ්ඩිපාත් දබදම. එතකොට ඒ එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ මාන්නයත් එක්ක තමන්ගේ චණ්ඩිපාත් දාගෙන ඉන්නේ. දැන් මෙහෙම තැනක ඇවිල්ලා මේ විදිහට හික්මෙනවා කියනකොට වැඩිහිටි භික්ෂුව කියන දේ කරන්නේ. ඒ භික්ෂුවගෙන් අහලා කරන්නේ.
අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒකත් අහලා ඉල්ලගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියලා ඒ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා උපදෙස් දෙනවා. එතකොට ওই විදිහට කටයුතු කරන. එතකොට එතන ඇති වෙන හික්මීම කොහොමද බලන්නකෝ. යටහත් පහත් භාවයේ කුපමණද බලන්නකෝ. කීකරු බව, සුවච බව, මෘදු බව, නිහතමානී බව ඒව බලනුගේ ගුණධර්ම ටික කොච්චරද හිමින් දියුණු වෙනවද කියලා. හැබැයි සමහර දුවියක් ඉන්නවා එනවා පැවිදි වෙනවා ගුරුවරයෙක් කියන එක අහන්නේ අනේ නේ මට කියන්න ඕන දානවල නැහැ හැටි පින්නපාත යන හැටි මට කියන්න ඕනද අර එහෙම පිළිගන්නේ නැති අය ඉන්නවා ඉඳලා ඊට පස්සේ ඒගොල්ලෝ කරන මොකද අන්න වෙන තැන් වලට බහලා යනවා වෙන තැන් වලට බහලා යනවා ඉතින් ඒගොල්ලෝ ඉතින් අර හික්මෙන ප්‍රතිපදාව කරගන්න බැරුව බහලා යනවා වෙන තැන් හොයාගෙන යනවා අන්න එතකොට තාම යාලා මේකට හික්මෙන්නේ නැහැ යාලා පින්වන්දි මේ ශාසනය වැඩ කරගන්න බොහෝ අපහසුයි ප්‍රධානම දේනේ කියන දේ ගුරුවරයා කියන දේ වැඩිහිටි භික්ෂුව කියන දේට කීකරු භාවයේ තියෙනවා. එහෙම එන්න හිතෙන්නේම නැහැ. දැන් මම නම් ওই මෙහෙ දැන් පැවිදි වෙන අයට ඉතින් මම ලොකුවට මුකුත් උපදේශ දෙන්නේ නැහැ. ওই විදිහට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඒ එන ප්‍රශ්න වලට උත්තර සපයලා එතනින් ප්‍රායෝගිකව කටයුතු කරනවා. කරලා මම ඊට පස්සේ මේ ඥානදස්සර කියන්නේ මේ ඒ මෑතක පැවිදි වෙච්ච අය ඉන්නවා. එයාට මුකුත් වැඩිය කියන්න යන්න එපා කියලා. අතු ගන්න හැටිවත් පොදුවේ කොමන් විදිහට කියලා එකක් කරන්නේ නැතුව කියන්න එපා කියලා. ඇයි හේතුව? ඇයි පිනවද ගෙදර අතහැරලා ආපු එකේ හිතේ ශෝකය තියෙනවා. ඒ තුවාලේ සනීප වෙලා නැතුව තියෙද්දි තව ඒවා කියනකොට ඒවත් තුවාල හැදෙනවා. එතකොට අර තුවාලේ වේදනාව කියන්න බෑනේ මට නෝන නැති දරුවෝ නැති දරුවෝන්ගේ දරුවෝ නැති යාළුවෝ නැති ඒ දුක කියන් ඒකේ කියලා කියන්නේ නැතුව අන්න මේ වෙලාවට අතු ගන්නෙන්නේ කිව්වා. ඒ වෙලාවට අතු ගන්න ඕනේ මමයි කියලා. ඔන්න දැන් අරකට ඉල්ලෙන්නේ. මේ ඒකට ඉල්ලෙන්නේ ඒක නෙමේ ප්‍රශ්නේ. ඒක මේ සරලම දෙයක් අපෝ ඒක ගණන් ගන්න දෙයක් නේ. ඒක නෙමේ ඉල්ලෙන්නේ. මේක තමයි ප්‍රශ්නේ. නමුත් මේක කියලා කියන්න බෑ. ඇයි? ලැජ්ජයි. ලැජ්ජ නිසා දැන් මෙනෙහිකි ඉල්ලෙනවා. ඉල්ලලා හිතනවා මට බෑ. මම යනවා යන්න. එතින් මොකද කියන්නේ? අනේ අතු ගන්න කීවර යන්නේ අතු ගන්න කියනවා බුදුම වඳින කියනවා මල් කරන්න කියනවා ඕක කරන්න බෑ මං අනේ ආවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අරක ප්‍රශ්නේ. මං කියන එක තේරුන්නේ නැද්ද? දැන් ඕගොල්ලන්ට හිතෙනවා සමහරලාට මහත්යෙට මොන හරි එකකට දැන් ඔබට රිද්දන්න ඕනාට පස්සේ ඒ ප්‍රශ්නේ නැතුව වෙන එකකින් දාලා ගහනවලේ. දාලා ගහනවා කියන්නේ ඇතරලා ගහනවා එහෙම ගහනවා කියන එක නෙමෙයි මං කියන්නේ. මොකක් හරි එකක් දැන් ඔබට මහත්යෙට එක පොඩි ඇදක් වුණා නම් දැන් ඒ ගැන මොකුත් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැතුව දැන් වෙනද ඔබ කෑමක මේතර දෙනෝ නම් අද කෑමක මේතර දෙන්නේ නැහැ. දෙන්නේ නැතුව කුස්සියේ උවිල තියෙද්දි ඔබ ගිහිල්ලා බොරුවද රෙදි ටිකක් හරි හොදනවා. මොකද හේතුව දැන් ඔබ දන්නව මහත්තයා කන වෙලාව. දැන් ඒ වෙලාවට දැන් ගිහිල්ලා බලනවා දැන් කෑම නැහැ. ඊට පස්සේ දැන් හිතෙන් තියෙන බෙදාගෙන කාපියකතෝ මටම කියන්න ඕනේ යෝග කියලා එහෙනම් මගේ වගේ උඹට තේරෙන්නේ නැපේ කරලා දුන්නට කෙලිහි ගුණයක් නැහනේ කියලා දැන් හිතින් හිතාගෙන අර ටික හිතින් හිතා දැන් මොකද කරන්නේ රෙදි හොදනවා ඇත්තට දැන් බැලුවොත් මොකද කරන්නේ රෙදි හොදනවා ඊට පස්සේ කියන නෝන කෑමක බෙදලා අනේ මහත්තයා මම මේ රෙදි ටිකක් හොදනවා නමුත් රෙදි හොදන උඹට ෂොට් එකක් මම මේ දෙන්නේ බෑග් ෂොට් එකක් දෙන්නේ හැබැයි ඒක මං වහලා තමයි වහලා ගන්නෙ මං කියන එක තේරෙන්නේ නැද්ද ඔගොල්ලෝ එහෙම කරලා නැද්ද ඒ වගේ කරලා නැද්ද? කරලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ තමයි අරකත් මම මේ දැන් කිව්ව එක. මොකද මේ අර අතහැරලා ආපු එක දුක ශෝකේ තියෙනවා. ඒකේ දුක ශෝකේ තියෙනවා. හැබැයි ඒක දුක ශෝක ප්‍රමුණට ඒකේ කියලා කියන්න බෑ. දැන් කියන්නේ පින්ඩ පාතේ පිළිවෙලට වඩින්න කිව්වොත් ඔන්න ඕක අල්ලගත්තා. අතුපත ගන්න කිව්වොත් ඕක අල්ලගත්තා. මම කියන්නේ මම මොකක්වත් එහෙම කියන්නේ නැහැ. පොදුවේ කියනවා මෙහෙම තමයි කියලා එච්චරයි. අයිටයා කියන්නම් කාලයක් යනවා පින අඩුම තරමේ අවුරුදු පැවිදිලා අවුරුදු 5ක් 6ක්වත් ඒ තරම් පිනන්නේ ඒ ඇවිල්ලා ඒ තරම් කාලයක් මේගොල්ලොන්ට සටන් කරන්න වෙනවා ඇත්ත වශයෙන්ම පිනන්නේ අර ප්‍රශ්නත් එක්ක. එතකොට මේ ඒ සටන් කරනවා කියන්නේ ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨයි මේ වීරිය උපදවන්නේ. ෆේල් වෙන එක බා ඇත්ත තමයි ඒනට වීරිය උපදවන්නේ. බලන්නකෝ ස්වභාවය. ඒක නිසා පිනන්නේ මේ මනුස්ස ජීවිතේ බොහොම දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ වෙලාවේ බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච එකේ අපිට මේ මනුසාසනාවක් අහන්න ලැබෙනවා කියන්නේ අපි සසරේ කොච්චර පින් කරලද? කොච්චර මේ පින්වත්ති පාරමිතාවන් පුරලද?
එතකොට දැන් අපි දැන් කියන්නේ ඔබට මේක ප්‍රායෝගික පැත්තකට ගන්න. ප්‍රායෝගික පැත්තකට. අරගෙන මේක පුරුදු කරගන්න, පුහුණු කරගන්න. මේ ගොඩේ කට්ටිය ඉතින් ඉන්නේ මේ බාහිර දේවල් කිරීම තුලින් අපි අපිට අවබෝධයයි කියලා. එහෙම ඉන්නේ නැහැ පින්වත්නි. එහෙම මුකුත් ඉන්නේ නැහැ. මේක තමුන් දකින්නම ඕන. එතකොට ඔබට පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. බැරි නම් බැරි එකක් දකින්න ඕන. ඒකත් ශ්‍රේෂ්ඨ ගුණයක්. එහෙමයි. ඒ නිසා පින්වත්නි උත්සාහ දරන්න, වීරියවන්ත වෙන්න. අපිට මේ ලැබිලා තියෙන දුර්ලභම අවස්ථාව. මේ අවස්ථාවේ මෙහෙම හිත තුල තමයි මේ වැඩපිළිවෙල තියෙන්නේ. මේ හිතෙන් තමයි මේක දැකලා අතාරින්න ඕන කියන අනුශාසනාවක් අහන්නත් ඔබ බොහෝම වාසනාවන්ත වෙලා තියෙනවා. නැත්තම් අපි හිතාගෙන ඉන්නේ ප්‍රඥාව වැඩෙන්නේ පහම් පත්තු කරන්න ඕන කියලා. ඒ නිසා පහම් පත්තු කරන දිගටම ප්‍රඥාව වැඩෙන්න බලන්නකො. එහෙම එක එක දේවල් කරන් කුසල් ලැබෙනවා, මෙන්න මේව කරන් කියලා බාහිරේව කරනවා. මේ පින්වන්නේ ප්‍රඥාව හිතේ වැඩෙන්නේ, කුසලයත් හිතේ වැඩෙන්නේ, පිනත් හිතේ වැඩෙන්නේ, පවත් හිතේ ඇති වෙන්නේ, කර්මත් හිතේ ඇති වෙන්නේ, කෙලෙසුත් හිතේ ඇති වෙන්නේ, උපාදානයත් හිතේ ඇති වෙන්නේ, බලන්නකො තණ්හාවත් හිතේ ඇති වෙන්නේ. සියලු ප්‍රශ්න ටික තියෙන කොහෙද? අනේ හිතේ වින්නන්නේ. දැන් කොහේ හරි තැනක ප්‍රශ්න ටික තියෙනවා නම් ඊතර ප්‍රශ්න ටික තියලා අපිට වෙනකට යන්න පුළුවන්. එහෙම පුළුවන්ද? එහෙම බෑ. මේක දකින්න. කවුද දකින්නේ? ඥානවන්තයෝ. ඥානවන්තයෝ දකින්නේ. තමන් තමයි දකින්න ඕන. තමන් දකින්නත් බෑ ඥානවන්ත නැත්නම් පින්න. ඥානවන්ත නැත්නම් දකින්න බෑ. උදයි සියලු දෙනාට වෙනුවෙන් තෙරුවන් සරණයි.